කියන්නේ සහනයි මම ඔයාගෙන් අහන්නේ. ඔය පොඩි කොමද තත්ත්වයක් කාවා. ඔයා හරි උත්තර දුන්න නැත්නම්. කියනු සහනයි. ඔය ගෙදර ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න නැති වෙන විදියට ඔයා උත්තර මම කල්පනා කරන්නේ නේද මේ. මොකද මේ ගොඩක් ඒවා ලැබෙනවා අප්පා. එහෙම හැම අවුරුද්දේ මොකක් හරි ඉතින් ඔක්කොම අමතක වෙලා ඒකෙන්න. මුත් ඇයි දෙනවා කට්ටිය. එතකොට අපි කියමු ඔයාගේ මේ පිරිස බලකාය රංගවල බලකාය පිරිස වෙන්න පුළුවන් හිත මිත්‍රෝ ඒ අය හැමෝම එකතුලා වට දුන්න හොඳම තෑග්ග මොකද්ද වගේ. අපෝ එහෙම දෙනවා මේගොල්ලෝ හැම වෘද්දේ මොකක් හරි ගිනි විජුමර කරනවා. හා හා. අනිකම වලින් දේනවා ඒක. ඔව්. හරි. කැමතිම කෑම මොකද්ද කන්න? ඒක මේගොල්ලෝ හැමෝම දන්න ඒගොල්ලෝ මේ කොහොමද මට වන්දිනේට ඒ වගේ. ඒක තමයි ඒ වගේ ටින් 10ක් 15ක් එක දවසක වන්දිනේ එක එක උපන්දිනේට හම්මුණ කජු. හා. දැන් ඒ විතරක් නෙමෙයි. දැන් ඕක මම මේ බංගලාදේශයේ දහලා මේ කිලෝ දෙක ගානේ දුන්නා එහේ මේ හැමෝටම. හා හා. මන්දන කාලේ ඉවරද කියලා. අපේ ගෙදර නම් ඉවරයි. කජු කිලෝ දෙක ගානේ. ඔව්. හා. හැමෝටම දුන්නා. හා හා. එහෙම එකක් තියෙනවා ඉතින්. අර කිරිටෝෆි එමත් හදන්නේ අර ටින් වලින් ආ. ඒවත් ඒවත් හැම නෑ ඕක උනේ මම එක දවසක් අපේ තරුණ ළමයින්ට පන්ති උගන්වනකොට මම මිනිස්සුන්ගේ ජීවිතේ එක එක ආසාවල් තියෙනවා. ඒවා වයසට ගියත් සමහරවිට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච ඒ වගේ දේවල් කරගන්න මම මට එහෙම එකක් තියෙනවා. මේ මට පොඩි කාලේ ආසාවක් තිබුණා ටින්කිරි එකක් ගෙනල්ලා තනියෙන් කන්න. හැමදාම ටින්කිරි වලින් ගිරි ටොපි හදනවා රම එහෙම නෙමෙයි තනිය අර මේ පිටි සීනි කලවම් කළා වතුර දාලා කාලා දෙනවා. ඒ ඇරියස් එක මට තිබුණා. ඉතින් ඇත්තට මම ඒක කිව්වා. ඊට පස්සේ මගේ උපන්දිනේට ඒ පන්තියේ ළමයි ලොකු පෙට්ටියක් බෑග් ගත්තා. හැමෝම පෙට්ටිය එහෙම ගෙනත්තා. ඒකේ තම මොකද්ද ඔය එහෙම කඩලා ගල්ලන අනේ ටින් කිරි එකක් මම ඒක හැබැයි තනියෙන් කෑවා. ඔව්. ඒකත් හොඳයි නේ මම හොඳ වෙලාට කිව්වේ. ඒ වගේ මේගොල්ලෝ ඉතින් ඒ යාත්‍රික දන්නවා. ඉතින් මතක තියාගන්න මේ පරත් උපන්දිනේට ඉතින් දෙනම ගොස් ගන්න මහන්සියෙන් මිනිසුන්ට උපන්දිනේට තෑගි හොන්න මහන්සියෙන් ඕන මහන්සියෙන් මගේ එහෙම නෑ. ලේසි මේ දවසනම් පිටින ඇරියස් එකේම තමයි කන්න වෙන්නේ නේද දන්නේ දැන් මික්ස් කරපු එක තියෙනවා නේද අර ඔක්කොම මික්ස් කරලා දැන් පිටින ඇරියස් එකේ පිටි සීරි පුළුවන් පිටි බෑ අනිවාර්යෙන් ඉතින් ඉල්ලන් ටින්කිරි එහෙම කාලා නෑ නේද එහෙම නෑ ඉල්ලුවම තමයි දුන්නේ